අද දවසේ ටීවී දකුණු මාධ්‍යයතනයේ විදියට සීතා සහ රාමා නෙවෙයි නේද? විජේසිංහ. විජේසිංහ. මොකද්ද විජේසිංහ හරිම අපූරු නමන්නේ තියෙන මේ කන්නෙමගේ. ලෝකේ තේසර විජේසිංහ. ලෝකේ කොහෙද ගම කොහෙද? මගේ මුල්ගම මාතර. මාතර? මේ නම නම් නිකන් මට නිකන් දෙමළ සම්භවයක් තියෙන නමක් තියෙන්නේ. ඈ? ඉතින් ඇත්තටම අද දවසේ ටීවී දකුණු මාධ්‍යයතනයේ විදියට හරිම අපූරු කෙනෙක් මාතරින්ම ජයගත්තු දිරිය පුජ්‍යලෙක් විශේෂයෙන්ම දුෂ්‍යාබාධිතයි. හැබැයි දුෂ්‍යාබාධිත වුණාට මේ රටේ පොදු මහ ජනතාව වගේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉතාම විශාල සේවයක් කරලා මාතරින් එකවෙච්ච කෙනෙක්. ඔබේ අභිමානය ගැන මොකද හිතේ? සතුටුයි. ඉතින් වැඩ ඉස්සරහට කරන්න පුළුවන්. මන් දැන් අහපු දේ තමයි සීතා 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 කියගේ හැම තිස්සේම මේ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ නිකන් ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. ඈ කොහමද මේ අභියෝගයේ මේ විජේසිංහ මහත්තයත් එක බෙදා හදාගන්නේ? අපි මේ මම ඉතින් සෑහෙන උදව් කරනවා මෙයාට ඕනම දෙයකට. ඔව්. ඔව්. එයාගේ ඔක්කොම ලියකියවිලි ඔක්කොම මම තමයි ලියන්නේ. ඊළඟට සමිතිය වල ඔක්කොම වැඩසටහන් වලට මම එන්නේ එක්කන් යනවා. ඔව්. එක්කගෙන ගිහිල්ලා මේ ඔක්කොම මේ කියන්නේ සේරුම රාජාති ළඟට දීලා සියලුම වැඩ කරගෙන යනවා. ඔව්. දැන් ඇත්තටම කසාද බැන්දේ පෙම් සමදතාවයක්ද යෝජනාවද? ඔව්. අපේ මේ ගෙදර ආවා කුරුන්දර වගියක් ගෙනියන්න කියලා බිස්නස් වලට. ඔව්. ඒ වෙලාවේ තමයි අපි දෙන හමුනේ. හරි වැඩේ කරේ මේ කුරුදුදර ගෙනියන්න කියලා. කුරුදුදර ගේන්නේ නැතුව නෝන කෙනෙක් එක්කන් ආවනේ. ඒ කාලේ ඇස් පේනව ඔබට? පේන. වාහනේ තමයි මෙයා යන්නේ. ඒ දොස්තර. මේ වාහනේ තිබුණා. ඊට පස්සේ අපේ ගෙදර ආවා කුරුදුදර ගෙනියන්න කියලා. පස්සේ ඉතින් මෙයා ඉතින් බොන්නෙම කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ අපේ මල්ලිලා අම්මලා තාත්තලා කවුරු කැමති වුණා. එතකොටත් ඔබට මේ විවාහ වෙනකොටත් ඔබට මේ දුෂ්‍යාබාධිත? විවාහ වෙනකොට එක හැක පෙනීම අඩුවෙන් ඇවිල්ලා. අඩුවෙන් ඇවිල්ලා. ඇවිල්ලා. මම තනියම කරන්න පුළුවන්. දන්නේ. දන්නේ. ඔව් වාහනේ යන්න පුළුවන්. හොඳට වාහනේ ඩ්‍රයිවින් කරන්න පුළුවන්. හා හා හා. දැන් හිතෙන්නේ මොකද්ද වැඩේ වැරදුනා කියලා හිතනවද? එහෙමත් නැහැ ඉතින්. දැන් ඉතින් හොඳින් සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නවා. ඈ වෙන කට්ටිය නම් අනේ මොන මොකද්ද මහා කර්මයක්ද පූර්වයේ කර කර්මයක් කියලානේ මිනිස්සු හිතන්නේ. හැබැයි මම දකිනවා අම්මගේ හැරිම විශේෂත්වයක් හැම තිස්සෙම සීතා කිව්වත් පුදුම ඉවසීමක් තියෙන්නේ නේද? කොහොම මේක ගුණේ ගොඩනගා ගත්තේ? ඒක ඉතින් අපේ අම්මත් මමගේමයි. හරිම කියන්නේ ඕනම මනුස්සයෙකුට පිහිට වෙනවා. ඔව්. ඔය කියන්නේ ගෙදර ඕනම දෙයක් තිබුණාම අම්මා ওই දුප්පත් මිනිසුන්ට පොල් ඊළඟට හාල් හැම දෙයක්ම දෙනවා. දෙනවා. ඒ පුරුදු අපිටත් ඇවිත් තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඔව්. දෙන්නම තමයි බලන්නේ. ඈ? ඇත්තටම මේ සීත තෝරගන්න හිතුලියයි. මට ඒ විශ්වසවට ගියා. ඊට පස්සේ ඉතින් එක මම එතකන් මේ විවාහ වෙන්න කිතුම මේ යෝජනා ආවට මම තීරණ වචන දුන්නේ නැහැ. ඉතින් මෙයාගේ මල්ලි ඇවිල්ලා උඩට පස්සේ මම එකපාරම කැමති වුණා. ඇයි සීතට හිත ගියේ? ඉතින් අර එයාගේ වැඩපිළිවෙලට ඉතින් අර මව්වත් භාවයට ඒකට තමයි හිත ගියේ. ඇයි විජේසිංහ මහත්තයා ඔබ තෝරගත්තේ? ඇයි කියන්නේ යාගේ දියුණුව ගැන හිතලා ඔක්කොම ඉස්සර හුඟම කියන්නේ වාහන තිබුණා හතර පහම තිබුණා. ඔව් කාඩ් තිබුණා ඊළඟට ටක් දෙකක් තිබුණා ඉස්සර බිස්නස් වලට. ඉතින් ඇහෙන දියුණුවක් තිබුණා. ඒ නිසා තමයි මම ඉතින් මේ ළඟට මෙයා බොන්නේවා කිසිම දෙයක් නැහැ. ඒ නිසා මම ඉතින් මෙයාගේ ගතිගුණ දිහා බලලා කැමති වුණා. හරි. දැන් අපේ වයස කීයද? මට දැන් වෙනවා 60. 60ක් වෙනවා. දැන් ගත්තාම දැන් විජේසිංහ මහත්තයාගේ සියලු සීසත දැන් ටික ටික වාහන අඩුයි මේ සියල්ල බොඳ වෙලා තියෙන්නේ. ඔව්. ඒ වුණත් ඔබ ජීවිතේ සතුටින් ඉන්නේ කොහොමද? කියන්නේ මම ඒ ගැන දැන් ඉතින් හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. ඔව්. මොකද්ද ඔබ දැන් හිතන මේ හිත හදාගන්න උත්සාහ කරන වැඩේ මොකද්ද? කියන්නේ ඉතින් මෙයාගේ මේ වැඩවලට මම උදව් කරනවා. ඊළඟට මෙයා ගැන මේ කියන්නේ මට මේවා කියන්නේ දැන් අපි ජීවිතේ නැති වුණත් අපිට මේ හොඳ තැනකට කියන්නේ යනවම තමයි. ඔව්. නිවන් යනවමද?
මේ හොඳ සැනකට ගිහින් ඉතින් ආයිත් මේ මේ වගේ යන්නේ ඇස්පේනිලා ඒ වගේ පුද්ගලෙක් ලැබෙන්නේ මේ වගේම පුද්ගලෙක් ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබේ ඇස් දෙකට මොකද්ද උනේ මම අර බංගලාවේ වර්තමංගලාවේ ඉන්නකොට ඔව් බල්ලෝ මෙරුවා බල්ලෝ පැටව දාලා තිබුණා ඒ බංගලාවේ හා මම එකපාරටම දවල් කෑම කාලා ඒතර බූට් ඔක්කොම ගලවලා මගේ ඇතුලේ හිටියේ එකපාරට එළිය බැස්සා මේ කවුරුත් ඇවිල්ලා මොකද කලබලයි කියලා බලන්න බල්ලකට අරින්න මේ කෑ ගහනව නවත්තන්නේ නැහැ වෙනද එහෙම නැහැ ඒතර පේමන්ට් එකේ ඉදී එකපාර රබර් හෝස් එකක් වගේ පෑගුණා බහිනකොට කලබලයි දුවලා බානට ලොකු පොළඟේ මේ උගේ කඳ මැදින් පෑගුණා කකුල මාපටන් ඇඟට කටේ දාගත්තා ආ මෙතන කක කටේ දාගත්තා ඔව් මේ ඇඟිල්ල හා හා ඊළඟට අනිකක් උනේ අල්ලලා මං ඇද්දම මගේ කකුලේ උගේ දලයි දතුයි ඔක්කම වැදුනා ඔව් කැඩුන උගේ කැඩිලා දත් එක මගේ කකුලට ආවා ඇඟිල්ලට ඔව් මම ඇතුලට පැන්නා ඇතුලට ගෑගවම වත්තේ දෙමළ කට්ටිය එකතු වෙලා ඌ මරලා කරාබිට රන් ගියා පොර කවරක දාගෙන අපි ගිහලා මම ඉන්ජෙක්ෂන් ගැව්වා දවස් 9ක් හිටියා ඊට පස්සේ විස බැසට පස්සේ ගෙදර ආවා ඊට පස්සේ විල්ලා අවුරුදු 5ක් ගත ගියාට පස්සේ මේ සවස 6න් පස්සේම වත්තේ අර ඇවිදිනකොට මෝටර් බයික් වලින් අර මේ අර ෆීල්ඩ් එකේ යනකොට මේ ගස් වල වදිනෝ මිනිසුන්ගේ ඇඟේ වදින විදිහට හරි මහින් ගියා. පස්සේ මම චැනල් කරලා බැලුවා. බැලුවා පස්සේ කෝ එක හැක පෙනීම අඩුවෙක් නෑ නේද බයිසිකල් යන්න බෑ කියලා. ඊට පස්සේ මම අර බයිසිකලේ නොගිහින් මට දිල තිබුණා මේ කැබ් එක. ඔව්. ටූ කැබ් එක. ඒකේ මම ගියා. ඒකෙන් ගිහලා අවස 3-4 වෙනකොට මගේ වැඩ අවසන් කරනවා. ඔව්. 6න් පස්සේ මට යන්න බෑ. පස්සේ ඔහොම ඉඳලා අවුරුදු 10ක් 12ක් විතර යනකම් හිටියා. ඊට පස්සේ ආපහු චනකරා චනකරාම කෝ අනිත් හැට තෙන්න පුළුවන් ඒක නිසා වාහන පාවිච්චි කරනකට ටිකක් පරිස්සමෙන් කරන්නයි කියලා. දැන් විවාහ වෙලා අවුරුදු 7ක් ගියාට පස්සේ තමයි මට සම්පූර්ණ පිරිමි නැතුව ගියේ. දැන් ඔබ අපි කවුද කියලාත් ඔබට දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. දැන් ඔබට පෙනිලා නැති වුණාම හිතට දැනෙන දේ මොකද්ද? මම සතුටුයි. ඒ සතුටු කියන්නේ අර අද සමාජය හැටියට පේන්නේ නැතුව මෙහෙම ඉන්න කලු දෙයක් කාටත් උදව් කරගෙන කටහඬයි ශබ්දයයි අනුකරණය කරලා මට ගොඩාක් අර සම්මනර බුදුහාමනුනර භාවනා කරන පැත්ත තියෙන්නේ ඒ වගේ පැත්තේ මම දිනුනලා තියෙනවා මගේ මනස දිනුනා ගොඩක් දිනුනා එනේ ඔව් සමහර අයගේ එනකොට මට එයාගේ ඉල්ලනකොට හිතන දේ කියන්න පුළුවන් තත්ත්වයට වගේ මම දිනුනලා තියෙනවා සමාජය හිතන දේ දැන් ඔබ ඔබ ඔබට නිකන් අපි ගැන හිතෙන්නේ මොකද්ද දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා ඒ වගේ එකක් දැන් අපි අපිට ඇස් පේනෝ කන් ඇහෙනෝ සියල්ල මේ වෙනවා හැබැයි ඔබට අපිව කියවෙන්නේ කොහමද දැන් මම අත කරේ දැන් එකපාරටම කවුරුරි ඇවිල්ලා මොනවාරි කතා කරන්න එනකොට එයා කතා කරනකොට එයාගේ සම්පූර්ණ මට කියන්න පුළුවන් මෙයාගේ හිතේ තියෙන අදහස් ඔක්කොම එයාට ඉස්සෙල්ලා මම එයාට ඒකට පිළිතුරු දෙනකොට එයා පුදුම වෙනවා එයා ආපු දේ මම මගෙන් කෙරලා එයා කියන හදන ඊට ඉස්සෙල්ලා මම කියලා ඒ වගේ දේවල් තමයි තියෙන්නේ එහෙම තමයි ඒක ඔබට නිකන් දිවස් තියනවද දිවස් නැහැ ඒක මම හිතන්නේ මම අර මේ ධ්‍යාන යෝගේ මම අර ඒ කුත්තපැත්තත් කරනවා ඒක මට ඕ මානසික රෝගීන් සුව කරලා දෙන විශාල ප්‍රමාණයක් ඒක මම කරලා තියෙන්නේ භාවනා කරලා ඒ සත්‍යයත් ඇති දැන් ඇත්තටම මේ මහත්තයා මේ භාවනා කරනවමද ඈ කොහොමද කරන්නේ මම ඉරමනේ කොටන භාවනා කරනවා පැය දෙකක් වුණාත් මම ඉන්නේ ඒ ඉරියව්වේ ඉරියව්වෙන් ඉන්නවා ඉන්නවා ඉන්න ගමන් මන් ධ්‍යාන යනවා ගිහිල්ලා මම ඒකෙන් අවශ්‍ය මේ රෝගීන්ට අවශ්‍ය කටයුතු කරනවා ඒ වගේම ව්‍යාපාර බිඳ වැටිච්ච අය දැන් මේ ලංකාවේ ඉන්න විශාල ප්‍රමාණයක් ඇවිල්ලා මගෙන් දිනු වෙච්ච අය. මගෙන් නිතරම රටේ ප්‍රභූවරු ජනාධිපතිවරු මගෙන් උදව් ගන්නවා. කවුද මේ ඉස්සෙල්ලා හිටපු ජනාධිපති? මහින්ද රාජපක්ෂා ඉන්නවා. චන්ද්‍රිකා කුමාර. දැන් දිනු වෙලා තියෙනවා එතුමාලා. දිනුව නෙවෙයි එයා චන්දෙන් පැරදලා ඉන්නකොට නැවත චන්දට එන්න අවස්ථාව ලබා දුන්නා මම 2015. කොහොම කරේ එන? ඒ කරේ යාගේ තිබුණා මැද මුලන වලව්ව මම වලවට ගිහිල්ලා ඒ සාන්ති කර්මයක් කරා ඒ සාන්ති කර්ම කරාට පස්සේ මම යාර දුන්නා විස්තර පත්‍රිකාවක ඒ විස්තර පත්‍රිකාව ඒකින් එක ඒ විදිහටම කරගෙන ගියා පස්සේ මම කිව්වා කවදා හරි මැරෙන්නේත් මේ ඔය මේ දේශපාලන ඉඳලා ඊට ඉස්සෙල්ලා අයින් වෙන්න කියලා මම අයින් වුණේ නැහැ ඊට පස්සේ මම පරදුනේ ඒ කියන්නේ දේශපාලනයෙන් මේ වුණා නම් තව ඔව් එයාගේ ජීවිත අවසන් වෙන තින් දේශපාලනයෙන් මම ආදිසීමේකින් ඉතිසටි පරිදිලා අය අයින් වුණා මහින්ද රාජපක්ෂ ගැන ඔබ කියන අනාවැකිය මොකද්ද ඊළඟ ඊනවක අනාවැකිය තියෙන්නේ මගේ නැවත මේ ලංකාව බාර ගන්න එනවා කියන එක ආයි නැවත එනවා ඔව් මම අර දීලා තියෙන්නේ අවශ්‍ය සත්‍ය දීලා තියෙන්නේ ඔව් ඕන ලාක ගිහලා ඇහුවොත්
මගේ මට කියන්නේ තැපල්ලත්තේ මල්ලේ කියලා මගේ වත්තේ නම තැපල්ලත්තේ මොරෝක ඒ නමින් ප්‍රසිද්ධයි ආයි නැවත එනවද මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයාට එනවා එනවා කොහමද ඔහොම කියන්නේ දැන් කිසිම එකක් නැහැ 2015 තිබුණේ ඒ තත්ත්වය තමයි 2015 තිනකොට ඒ ළඟ හිටපු මැති ඇමතුරු ඔක්කොම දන්නෝ මම දීපු ප්‍රකාශය ඒවා ඔක්කොම පටිගත කරා ඒලා ගාව තියෙනවා ඒතර මට ආරාධනා කරා ඒ මහින්ද මත ඒ ළඟ හිටපු අනිත් ප්‍රභුවරු මම එක්කෙනෙකුට උදව් කරන්න ගියේ නැහැ මම මහින්ද මතෙන් එහා අනිතර උදව් කරන්න කාටවත් ගියේ නැහැ ඒ කියන්නේ මගේ මට අවශ්‍ය වුණේ අරයාගේ ඉල්ලීම ඉටු කරන පමණයි අදත් වෙනකනොත් මට වරින් වර එනවා මම එක යන්නත් එනවා මම ඒ කාටවත් සහභාගී වෙන්නේ නැහැ මේකෝ වැරදි දෙයක් නැහැ සහභාගී වෙන්නේ නැහැ හොඳයි ඉතින් උදව් කරන්න. ඒ කියන්නේ රාජපක්ෂවරු වැරදි කළම නැහැ. නැහැ මහින්ද මහත්තයාගේ කිසි වරදක් ඇතර නැහැ කරලා. නැහැ. නැහැ. කවුද වැරදි කළා tie? වැරදි කළා tie සමාජයෙන් එයා ළඟ හිටව වෙන උගයාගෙන් අතින් එක වැරදක් කළා නැහැ. වෙලා නැහැ. නැහැ. සුද්ධයි. ඔයා ඔප්පු කරන්න බෑ ඒකට වැරදක් කළා නැහැ. නැහැ. හා. ඔබ හිතන්නේ ඊළඟ රටේ නායකයා කවුද? රාජපක්ෂ පවුල් තමයි කවුරු හරි එන්න ඕන ඔබ රාජපක්ෂ දැන් ඇවිල්ලා තියෙන්නේ වික්‍රමසිංහ මස්සිනා මහින්ද මහත්තයා වැඳලා ඉන්නේ එයාගේ මාමේ දුව දුව රණි වික්‍රමසිංහ තමයි ශ්‍රීලංකා වික්‍රමසිංහ මැදින් හිටියේ ඊට ඉස්සර මහින්ද අයියා ගිහිල්ලා එක්කනවා ආ ඒක තමයි මේ හුටපටේ උනේ ඈ දැන් දැනුත් ඒ සම්මතය තියෙනවා හොඳට ඉන්නවා ඉන්නවා නේ ඒ මේ කට්ටිය කියන්නේ රණි දේශපාලනේ නසුනාට ඕනම තැනක එකට එකට ඉන්නවා ඇත්ත කතා විරුද්ධ වෙන්නේ ඒක තමයි මම මේ පවුල ඔක්කොම තොරතුරු දාම හැම පවුලකම මම සම්බන්ධයි හැම දෙයකටම මට ආරාධනා කරනවා මම අවශ්‍ය වුණත් යනවා දැන් උචාරුව මම ළඟ තියෙනවා පෞද්ගලික තොරතුරු ගොඩක් තියෙනවා ඉතින් අපි සිනමා බණ්ඩාරනායක මැතිනිය ආර් ප්‍රේමදාස කාගේ ළඟට ගියපු කෙනෙක් මම පෞද්ගලික මේ වහන්සේ කියන්නේ ඇත්තම ඇත්තද ඈ ඔව් මම ගිහින් තියෙනවා කොහෙද ගියේ ආවට පස්සේ මම ගියේ මේ තංගල්ලේ තංගල් කාල්ටන් ගියා දෙන්න එකම ඔව් අරලියගහ මන්දිරේ අරලියගහ මන්දිරේ එහෙම ගියා හා හා දැන් ආයි කියන මහත්තයා මහින්ද මහත්තයලු ආයි රටේ නායකයා වෙන්නේ එහෙම වෙන්න දැන් මේ මොහොතේ එහෙම කිසිම මේ එකක් නැහනේ නැතුණාට ඒ පවුලෙන්න තමයි එන්නේ පවුලෙන්න ඒ පවුලෙන්න ආයි නැවත රාජපක්ෂවරේ රටේ නායකයා වෙනවා. ඕ නන්නම් කරගෙන යන්න බෑ. එන්නේ වෙන කෙනෙක් ආවට ඒක හරියන්නේ නැහැ. ඒ පැත්ත තමයි ශක්තිය බලය දීලා තියෙන්නේ. මගේ තියෙන ශක්තිය ඒක මගේ ගුප්ත ශක්තිය. ඒක ඒ අනවැකේ තමයි. වෙනවා එහෙම. ඔව්. ආ. දැන් අපි දකිනවා දැන් සමගි ජන බල වේගයේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට යම් ආකාරයක විපක්ෂයේ බලය විශාල වශයෙන් රැගෙන තියෙනවා. ඉතින් ඒක ඇතුලේ දැන් ඔබතුමා කියන එක පේන්නේ නැහනේ. ඒ එහෙම තමයි ඒ උත්තර ක්‍රමිකනේ එකයි. ඒ අවසාන මොහොතේ මේක ජය ගන්න. දැන් අවසාන මොහොතේ ජය ගන්න ඔබේ තියෙන තුරුම්පුව මොකද්ද? අවසාන මොහොතේ ජය ගන්න තියෙන තුරුම්පුව තමයි මේ එයාගේ වැටිච්ච ඒ අප්‍රසාද තත්ත්වය නැවත ඒ තත්ත්වෙටපත් වෙන්න අවසාන මොහොතේදී ඒ සානුකම්පිතව එයාට එනවා මේ මහජනයාගේ කැළඹීමක් සුනාමියක් වගේ ඊපස්සේ කොහොම එයා කරාය එකතු වෙනවා එකතු වෙනවා ඊළඟ මැතිවරණේ නැවත රාජපක්ෂරේ බලයට පත් වෙනවා අනිවාර්යයෙන්ම ඉතින් එන්න ඕන වෙන්න ඕන ඕ නෑ වෙන්න ඕන නෙවෙයි ඔබ නිශ්චිතවම කියනවාද ගුප්ත විද්‍යාඥයෙක් විදියට එයා එනවා වාසනේ ඒ පෞලියම තමයි එන්නේ ඔබ වැඩිපුර රාජපක්ෂරුන්ට කැමති පෞද්ගලික කැමති නිසානේ මම කොහෙද මගේ හැම කෙනෙකුටම එක හා සමානමයි සමානයි නමුත් අර පුද්ගලයන් විදිහට මම දන්නවා ඒකයි මං කියන්නේ දැන් ඔබතුමා කරපු গুপ্ত විද්‍යාව අනුව රටට සුබද්ද වුණේ අසුබද්ද රටට අසුබ වුණේ කියන්නත් බෑ සුබ වුණයි කියන්නත් බෑ වෙලා තියෙන්නේ අර පීඩනයක් ඇවිල්ලා දෙනයි ඇවිත් ඉන්න පීඩනය ඒ ක්‍රමානුකූලව ඒක අඩු වුණාට පස්සේ ඒක හරියනවට ඒකත් දැන් මේ මහත්ය කියන්නේ හරියට හරි ගිහින් තී බොහෝ දුරට ඉතින් අපි ඉහින් තියනවා මොනවයි හරි ගිහින් තියෙන්නේ නෝන විදියට කියන්නක බලන්න කලියෙන් කියපුවා නම් ටිකක් දුරට හරි ගිහින් තියෙනවා හා මේ කාලේ වහරි ගියේ නැහැ මම දන්නේ මේ කාලේ නම් ඉතින් මේ මෑතක ගියේ නැහැ නැහැ මෑතක ගියේ නැහැ යන්න බැරි තත්ත්වයක් නැදේනේ මිනිස්සු අල්ලගෙන ඉන්නේ නැද්ද හරි එහෙනම් බොහොම ස්තුතියි වෙන තැනකින් පටන් ගත්තා වෙන තැනකින් අවසන් වුණා කොහෙන් ගියත් එන්නේ නිකන් මොරටුවෙන් වගේනේ රාජපක්ෂවරුන්ගෙන්මනේ අවසන් වෙන්නේ මේ වැඩ නේද හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියට මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න